අයිබෝවන් ශ්‍රී ලංකාවේ හැමෝම ඉදිරියේ තියෙන ජනාධිපතිවරණය පිළිබඳව ඉතාම උනන්දුවක් දක්වනවා. ඉතින් මෙපමණ කලක් අහිංසක ශ්‍රී ලාංකිකයින් නූගත් දේශපාලකයන්ගේ උගුල්වලට හසවි ඔවුන්ව අපගේ රට පාලනයට පත් කිරීමෙන් කඩාවැටුණු මෙම රට ගොඩ ගැනීම සඳහා ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කරයි කියලා අපි හිතනවා. ඉතින් මෙම නිසාම අද අපි ගෙන එන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන සිදු කරනු ලැබු 2024 ජනාධිපතිවරණයේ සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලයි. සෙන්කඩගල සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 479ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 1225ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 25643ක්ද, අනුර කුමාර් දිස්සනායක මහතා ඡන්ද 41672ක්ද ලබාගෙන තිබෙනවා. මහනුවර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 623ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 1871ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 13492ක්ද, අනුර කුමාර් දිස්සනායක මහතා ඡන්ද 15701ක්ද ලබාගෙන තිබෙනවා. උඩදුම්බර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 893ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2980ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 19067ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 26892ක්ද ලබාගෙන තිබෙනවා. තෙල් දෙනිය සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 752ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 1983ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 15793ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 19043ක්ද ලබාගෙන තිබෙනවා. ගම්පල සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 2670ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8436ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 31576ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 31967ක්ද ලබාගෙන තිබෙනවා. කුණ්ඩසාලේ සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1349ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4980ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 24967ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 39048ක්ද ලබාගෙන තිබෙනවා. හාරිස්පත්තු සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1247ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 5621ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 60765ක්ද, අනුර කුමාර් දිස්සනායක මහතා ඡන්ද 74348ක්ද ලබාගෙන තිබෙනවා. නාවල පිටියේ සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 579ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4865ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 34682ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 42833ක්ද ලබාගෙන තිබෙනවා. ගලගෙදර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 964ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 3943ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 18246ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 25784ක්ද ලබාගෙන තිබෙනවා. උඩුනුවර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 903ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 3986ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 32679ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 44681ක්ද ලබාගෙන තිබෙනවා. යටිනුවර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1376ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4623ක්ද, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 23790ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 38756ක්ද ලබාගෙන තිබෙනවා. පහළ දුම්බර සමීක්ෂණ ප්‍රතිඵලය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 846ක්ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 3894ක්ද, අනුර කුමාර් දිසනායක මහතා ඡන්ද 21345ක්ද,
සජිත් ප්‍රේමදාස මහතාචන්ද 23,679ක් ලබාගෙන තිබෙනවා. හේවා හැට සමීක්ෂණ ප්‍රතිඵලය නාමල් රාජපක්ෂ මහතාචන්ද 790ක්, රනිල් වික්‍රමසිංහ මහතාචන්ද 3,456ක්ද, අනුර කුමාර දිසානායක මහතාචන්ද 22,689ක්ද, සජිත් ප්‍රේමදාස මහතාචන්ද 23,652ක්ද ලබාගෙන තිබෙනවා. ඉතින් අප දැන් යමු වන්නේ 2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත සමීක්ෂණ ඡන්ද ප්‍රතිඵලය ගෙනීමටයි. නාමල් රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මුළු ඡන්ද 13,471ක් ලබාගෙන හතරවෙනි සහ අවසන් ස්ථානයේ පසු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මුළු ඡන්ද 51,863ක් ලබාගෙන තුන්වෙනි ස්ථානය ගන්න සමත් වෙනවා. කොහොම නමුත් මුළු ඡන්ද 348,422ක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන්නේ දෙවන ස්ථානයයි. ඉතින් 2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ අනුමාන සමීක්ෂණ ඡන්දයෙන් ජයගන්නේ මුළු ඡන්ද 444,368ක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතායි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ සමීක්ෂණ වාර්තාව ගැන? ඔයාලගේ මතයත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.